මම ඉන්නේ ඩුබායේකේ. මට ප්‍රශ්න රාශියක් තිබුණා. මං ගොඩ කටේට අහු වුණා. සල්ලි ගොඩාක් වියදම් කරා මම. මට එකකින්ම ප්‍රතිඵල හම්බ වුණේ නැහැ. මෙයා හොඳයි මෙයා හොඳයි කියලා කිව්වට බ්‍රස්සිමට මං අත්හැරලා දාලා හිටියා. කමන්නේ මං ලංකාවට ගිය වෙලාවක බලනවා කියලා මොනවා හරි. ඊට පස්සේ මට මේ මෑණියන්ගේ නම්බර් එක හම්බ වුණා. මම මේ මෑණියන්ට කතා කරලා කිව්වා, මෑණියනේ මට ප්‍රශ්නයක් තියෙනවා, මට ඒක විසඳලා දෙන්න මෑණියනේ කියලා කිව්වා. උඹන් අඬපා පුතේ, උඹේ ප්‍රශ්න මම විසඳලා දෙන්නම් දවස් එකමාරකින් මෙහෙමයි කියලා මෑණියන්ට පිංචි දෙන්න. අද මං සතුටින් ඉන්නවා. මෑණියමට කරපු වැඩේ හරි ගියා. මං ඔයාලට කියන්නේ බොරු කට්ටියට අහුවෙන්න එපා. මේ වගේ මෑණි කෙනෙකුට කතා කරලා ඔයාලගේ දේ කියන්නේ එතකොට හරියයි ඔයාලටත් මට වගේ. අද මං සතුටින් ඉන්නවා. මට ඒක කියනකොටත් දුකයි. ඒ තරමට මං දුක්ින්දා. ඒ කියන්නේ මං යවන සල්ලි ඒව නැති වුණා. ළමයිට කරදර මම මෙහාවේ ළමයි හින්දා ළමයි දුක් විඳිනවා කිව්වහම මට හරි වේදනාවක් ආවා. ඉතින් දැන් අද ළමයි නොසතුටේ මාත් සතුටෙන් මේ මෑණියන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් මගේ යාළුවනේ ඔයාලට මං කියන්නේ මේ වගේ මෑණි කෙනියෙකුට කතා කරලා ඔයාලට තියෙන සම්මේ. තෙරුවන් සරණයි පුතේ. මම සුරම්මයා වල්ලි ගුරු මෑණියෝ. මං අද මේ විදියට වීඩියෝ එකක් කරන්න හිතුවේ ගොඩාක් ගොඩාක් මට කතා කරන ළමයිගේ ඉල්ලීම මත. මොකද මං සාමාන්‍යයෙන් මේ විදියට ගොඩක් ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ ළමයිගේ ඉල්ලීම මත තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. හැමෝම ගුරුකම් කරන්න මේ විදියට දේවාලි ෆොටෝ දාගෙන එහෙම කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් නමුත් අද හරියාකාර වැඩක් කරන්න දන්න කෙනෙක් හරි අමාරු හොයාගන්න. එතකොට සමහරක් අය කියනවා මේක පුරාණ කාලේ ඉඳන් කරන්නේ, රොඩි ගුරුකම් වලින් කරන්නේ, මලයාලම් බන්ධනෙන් කරනවා, ඒ වගේ දේවල් ගොඩක් කියනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට වැඩක් උන්නේ නැහනේ. ඔක්කොම සල්ලි විතරයි ගත්තේ, වැඩක් උන්නේ නැහැ. පෙලක් මිනිස්සු මට කතා කරනවා ලස්ස 10යි 12 දාලා මෑණියනේ මං දැම්ම මෙච්චර ගාණක්, ඒත් මට මගේ වැඩේ උන්නේ නැහැ. සමහරක් අය කියනවා සල්ලි දාපු ගමන් නම්බරේ බ්ලොක් කරනවා, කතා කරන්නේ නැහැ මෑණියනි, සල්ලි දාගන්නකම් කතා කරනවා. පුතේ හොරුන්ට අහුවෙන්න එපා. හරියට වැඩක් කරන්න දන්න අය ඉන්නවා, නැති කට්ටියක් ඉන්නවා. දැන් අද මේක කූට ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. පොඩි එකාගේ දන් දාගෙන මේ දේවල් කරනවා. නමුත් ඉතින් හැමෝම එක හැන්දෙන් මයින්ඩ් එපා. හැමෝම එක වගේ නෑ. ඉතින් ඒ හින්දා හරි කෙනෙක් ඉන්නවා, හරි මේ දේවල් කරන්න දන්න හරියට දන්න කට්ටිය ඉන්නවා. හැමෝම එක වගේ නෑ. ඉතින් ඒ හින්දා ඔයාලට තියෙන්නේ සුදුසුම කෙනා බලලා යම් කිසි දෙයක් කරගන්න තියෙනවනේ. මොකද ප්‍රශ්න නැති ගෙදරක් නෑ. යම ගෙදරකම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නයක් වුණාම තමයි ගොඩාක් අපිට කතා කරන්න ස්ත්‍රී පුරුෂ වසී බන්ධන වලට. ස්ත්‍රී පුරුෂ වසී බන්ධනයක් කරනවා නම් පුතේ නාම රූප කාම වසී අපි කරන්නේ. එතකොට එයාගේ නම උපන්දිනේ අනිවාර්යෙන් ඕනේ, ෆොටෝ එක අනිවාර්යෙන් ඕනේ. ඒ තුන තියෙනවා නම් ඕනම කෙනෙක්ට වසී කර්මයක් පැයයි විනාඩි 45 මට කරලා දෙන්න පුළුවන්. පැයයි විනාඩි 45ක් යනකොට කරන්නේ කොහොමද කියන එක දැන් ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පැයයි විනාඩි 45 යම් කිසි වසී කර්මයක් කරන්න හේතුව මට හේතු තුනක් තියෙනවා ඒක කරන්න. ඒ කියන්නේ පැය විනාඩි 45 මම වැඩක් හදන්නේ. මට ඒකට බලවත් ප්‍රථම දේ තමයි මට කාලිමෑණියුන්ගේ ආශිර්වාදය තියෙනවා. එයාගේ ආශිර්වාදය තමයි මට තියෙන ලොකුම බලවේගය. දෙවෙනි දේ තමයි මගේ ඥාති බලවේගය තියෙනවා. ඥාති අයගේ බැල්ම තියෙනවා. ඥාති අයගේ තියෙන පරම්පරාවෙන් පිළිටෙන ඒ වරමාලාවෙන් තමයි මම මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට ඥාති බලවේගය සහ කාලිමෑණියුන්ගේ ආකර්ෂණය සහ මට මල්ලක තියෙන පුරාණ කාලයේ අපේ සීයා මුත්තා කිරි කිත්තා කිරි පනත්තා ඒගොල්ලොන්ගෙන් ආව පුස්කොළ පොත්. ඒක තමයි වටිනම දේ. ඒ දේවල් තුනෙන් තමයි මම මේ පැය විනාඩි 45කින් වැඩක් හදන්නේ. නැතුව මට මේ මැජික් එකක් කරන්න එහෙම බෑනේ. ඉතින් පැය විනාඩි 45න් වැඩක් කරනවා කියන්නේ දෙපැත්තට වෙලා තියෙන හිට දෙකක් පැය විනාඩි 45කින් එකතු කරනවා කියන්නේ අන්න ඒකට. ඒ වගේ සුළු කාලයකදී මට ඒක කරලා දෙන්න පුළුවන් වෙන්නේ හරියට ඔයාලගේ නම උපන්දිනේ ෆොටෝ එක තියෙනවනම් ඒ දේවල් හරියට කරලා දෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව වසී කර්මයක් කරනවා නම් දැන් අපිට අපි වසී කර්මයක් කරනවා නම් ගොඩක් අපිට වසී වලට කතා කරනවා. සම්බන්ධයක් තිබ්බොත් තමයි ඒක කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එක්ක අපිට සම්බන්ධයක් තිබ්බොත් තමයි වසී කර්මයක් කරන්න පුළුවන්. වසී කර්මයක් නෙමෙයි ඕනම දෙයක්. එතකොට වසී කර්ම හැරෙන්න මගේ දේවස්ථානයේදී අපල උපද්‍රව කපනවා. විකිණෙන්නේ නැති ඉඩම් විකුණලා දෙන තැනට වැඩ කරලා දෙනවා. අණවින ගොඩවින කපනවා. ගේදුර ආරස්සා කරලා දෙනවා.
ඉතින් ඒ විදිහට ගුරුකන් ශේෂ්ත්‍රය කරන එකීම එක සියලුම දේ මගේ දේවස්ථානයේදී මම කරනවා. ගුරුකන් ශේෂ්ත්‍රය කරන එකීම එක සියලුම දේ කරනවා. එතකොට දැන් සමහරක් අය අහනවා වාසි ගුරුකන් විතරයිද කරන්න කියලා. ඒකයි මම කියන්නේ ගුරුකන් ශේෂ්ත්‍රය කරන හැම දෙයක්ම මෙතනින් කරනවා. එතකොට මැරිච්ච මිනිහට පණ දෙන්න විතරයි මට බැරි. අනිත් සියලුම දේ මෙතනින් කරනවා. මයි පුතාලට පැහැදිලි වෙන්න ඇති මං කියපු දේ කියලා මම හිතනවා. ඉතින් මයි පුතාලට වැඩක් කරගන්න තියෙනවා නම් මට කතා කරලා වැඩක් බාර දෙන්න පුළුවන්. විශ්වාසවන්තකමින් 100%ක් ඔයාලගේ සුරක්ෂිතභාවය මම රකින්නවා. ඔයා කෙනෙක් මම තව කෙනෙක් අතින් කියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කැමති නම් ඕගොල්ලෝ වැඩක් බාර දීලා ප්‍රශ්නයක් කරදරයක් තියෙනවා නම් කතා බහ කරලා සුවද වැඩක් කරගන්න තියෙනවා නම් ඒක කැමති නම් විතරක් වැඩේ බාර දීලා බලන්න. මොකද ගොඩාක් තැලිලා පොඩිලා වෙන්න පුළුවන්. 18ම වෙලා ඉන්නේ දැන් මේ සාත්‍රයේ පස්සේ දුවලා 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 දැන් කරගන්න කියන්න සමහරක් අයට උන්ගිට දැන් ඉඳන් නැති වෙලා තියෙන්නේ. මොකද මේ පස්සේ ගිහිල්ලා 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 විසදුමක් තාමත් හොයාගන්න බැරුව තියෙනවා. ඉතින් එහෙම අයට මම කියන්නේ කතා කරලා බලන්න, එකපාරක් කතා කරලා බලන්න. කවදාවත් මෙතනට ආපු කෙනෙක් නිකන් හිස්සතින් ගිහින් නැහැ. මොකක් හරි දෙයක් කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට මම කියන්නේ හරියට වැඩක් කරන්න දන්නා ඉන්නවා. ඒ අයට කතා කරලා වැඩේ බාර දෙන්න. එයාලා ඔයාලට හරියට වැඩේ කරලා දෙයි. හැමෝම එක වගේ කියලා හිතන්න එපා කවදාවත්. කිරි කලයකට වුණත් ගොම බින්දුවක් වැටුණොත් ඒකෙන් අය තෝරලා බෙල්ලවත් ගන්න බැරි වෙන පුතේ. එතකොට මේ සාත්‍රයෙන් එක්කෙනෙක් කරන දේවල් වලට හැමෝම වග කියන්නේ. කියන්නේ එක්කෙනෙක් යම් කිසි දෙයක් කරොත් මේ මෙයත් එහෙම වෙන්න ඇති නේ කියන එක හිතට හිතෙන එක සාමාන්‍ය මනුස්සය වශයෙන්. ඉතින් මම ඔයාලට කියන්නේ හැමෝම එක වගේ නෑ. අතේ ඇගිලි පහම ගත්තොත් එක වගේ නෑ. ඉතින් ඔයාලා කැමති නම් ප්‍රශ්නයක් කරදරයක් තියෙනවා නම් වැඩේ බාර දීලා බලන්න. මම මගේම කරගන්නවා කියලා කියනවා.